අද තමයි දවස ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙනවා අද හවස 3ට පමණ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඔන්න ඉතින් නවවන වතාවට තමයි ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් සහභාගී වන්නේ. 1984 පළමු ආසියානු කුසලාන තරගාවලියේදී අවසන් මහා තරගයක් පැවැත්වුවේ නැහැ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායමට තමයි ආසියානු කුසලානේ හිමි වුණේ. එනෝ ඉන්දියානු කණ්ඩායම තමයි 1984 දී ආසියානු කුසලානේ ජයග්‍රහණය කිරීමට සමත් වුණේ. ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාව ජයග්‍රහණය රට බවට පත් වී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමයි ඒ තරඟ 38ක් ජයග්‍රහණය කරමින් දෙවන ස්ථානයේ හිමි වෙනවා. ඉන්දියානු කණ්ඩායමල තරඟ 34ක් ජයග්‍රහණය කරමින් කාලගුණික වාර්තාව ගැන කතා කරමුදී අන්තර්ජාතික කාලගුණ දත්තයන්ට අනුව අද දහවල් 12 සිට රාත්‍රී 12 අතර කාලය තුළ වර්ෂාව ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතින බවත් නමුත් ඒ තරඟයට එතරම් බලපෑමක් සිදු නොවන බවට තමයි දැනට වාර්තා වන්නේ. ඉතින් ඒ අනුව වලට ඇත්තටම සතුටුදායක ආරංචියක් තමයි ඒ පිළිගනාවේ අද තරඟයට වර්ෂාවෙන් කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. කාසිවාසි ගැන කතා කරමේදී කාසිවාසි දිනා ගන්නා කණ්ඩායම නිස්සක වශයෙන්ම පන්දුල පහර දීමට අදහස් කරයි කියලා අපට හිතන්න පුළුවන්. කොහොම වුණත් ලකුණු 280 300 අතර ලබාගත යුතුයි මුලින්ම පන්දුල පහර දෙනවා නම්. එතකොට තමයි දෙවනවර පන්දුල පහර දෙන කණ්ඩායමට එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට තරමක් අපහසු වන්නේ. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුල පහර දුන්නොත් ලකුණු 280 300 අතර ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායමට ඉතාමත් හොඳ පීඩනයක් අත්කර දීමට අපේ කොල්ලන්ට අද හැකියාව ලැබෙයිද කියලා. ඉතින් තවදුරට ශ්‍රී ලංකා ඉන්දියා තරඟ ඉතිහාසය ගැන කතා කිරීමේදී ආසියානු කුසලාන තරඟාවලි එකදී තරඟ 20ක් පවත්ලා තිබෙනවා. එම තරඟ 23 ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 10කුත් ඉන්දියා කණ්ඩායම තරඟ 10කුත් ජයග්‍රහණය කරගෙන තිබෙනවා. ඒ වගේම අවසන් මහා තරඟ 7කදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3ක් සහ ඒ වගේම ඉන්දියානු කණ්ඩායම තරඟ 4කදී ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේදී අවසන් මහා තරඟ 3ක් පවත්ලා තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2කුත් ඉන්දියානු කණ්ඩායම 1 තරඟයකුත් ජයග්‍රහණය කරලා තිබෙනවා. වසර 13කට පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායම අවසන් මහා තරඟයට අද දිනේදී සහභාගී වන්නේ. ඉතින් අද තරඟයේ අවසන් 11 දින ගැන කතා කිරීමේදී ආබාධයට ලක්ව තිබෙන මහීස් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඉතින් අද තරඟයේ සඳහා දුෂාන් හේමන්ත අවසන් 11 දින අතරට තීරීපත් වීමට බොහෝ ඉඩකඩ පවතින බවට තමයි වාර්තා වන්නේ. මේ කෙසේ වෙතත් තන තීරුවේ ස්වභාවය මත තමයි සහන් ආරච්චිගේද දුෂාන් හේමන්ත දත් තරඟයේ අවසන් 11 දින අතරට ක්‍රීඩා කරන්න කියලා තේරීම් කමිටු විසින් තේරීපත් කිරීමට නියමිතයි. ඉතින් අද තරඟයේ නැරඹීමට මේ වන විටත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිරි ඉතිරි යන ආකාරයට 35,000ක් වූ ප්‍රවේශ පත්‍ර මේ වන විට අලවි ඇති බවට තමයි වාර්තා වන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න හොඳම අවස්ථාවක් තිබෙනවා. ඔයාලා ගමේ නැත්නම් ඔයාලගේ නගරේ ළඟම තියෙන නගරයට එන්න පුළුල් තිර ඔස්සේ අද තරඟයේ නගරයේදී ඔයාලට දැක බලා ගැනීමට හැකි වෙනවා. එන්න ඔයාලා නගරයට ඇවිල්ලා අපේ කොල්ලන්ට හොඳ ශක්තියක් වන්න. ඉතින් අද දවස කාගේ දවසක් වේද? දසුන් ශානකගේද, දුනිත් වෙල්ලාලගේද, කුසල් ජනිත් පෙරේරාගේද? ඉතින් අපට අද හොඳ විශ්වාසයක් තියෙන දසුන් ශානක හෝ දුනිත් වෙල්ලාලගේ හෝ කුසල් ජනිත් පෙරේරා අනිවාර්යයෙන්ම ලකුණු අතරට පිවිසෙයි කියලා. එහෙම වුණොත් අද දිනේදී අනිවාර්යයෙන්ම අපගේ ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ආසියානු කුසලන තරගාවලිය අනිවාර්යයෙන්ම අපේ කරගන්නවා. ඉතින් අපේ ධනංජයද සිල්වා ගැන අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මොකද ධනංජයද සිල්වා අද ඉන්නේ ආසියානු කුසලානේ අරගෙන අරයට මෙහෙට ඇවිදින්නේ කොහොමද කියලා. ඒ වගේම ආසියානු කුසලානේ තමන්ගේ විතරක් කරගැනීමට ඔහු අදහස් කරගෙන ඉන්න අපි බලමු අද දිනේදී ධනංජයද සිල්වාට ආසියානු කුසලානේ තමන්ගේම කරගන්න පුළුවන් කියලා. ඉතින් වැඩි කතා ඕනේ අපි අද බලමු අද තරඟයේ සඳහා ක්‍රීඩා කරන්නේ කවුරුන්ද කියලා. ඉතින් සුපුරුදු ලෙසින් අද තරඟයේ ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක කටයුතු කරනවා. ඉතින් ඔයාලට ගෙස්ට් කරලා කියන්න පුළුවන් අද දිනේදී ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක ලබා ගන්න. ඒ කියන්නේ පළමු කඩුල සඳහා ලබා ගන්න ලකුණු ප්‍රමාණය කොහොමද කියලා. ඉතින් මම නම් කියන අනිවාර්යයෙන්ම අද දිනේදී ලකුණු 100ට වඩා ලබා ගන්නවා කියලා. ඔයාලගේ අදහස අපිට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉන්පසු කුසල් මෙන්ඩිස්, සජිර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය දසිල්ලා, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, දුසාන් හේමන්ත හෝ සහන් ආරච්චිගේ, ප්‍රමෝත් මදුසංක වගේ මතීස පතරිනන් ක්‍රීඩකින් අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් අපි කෙල්ලනේ කොල්ලනේ අපි සුබපත මත දිනේදී අපගේ සිංහයන්ට 2023 ආසියානු කුසලානය අපේම කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා.